අයිබෝවන් මම ජෝතිර්වේදීගේ ඉනුසරක් චන්ද්‍ර. අද ක්‍රිස්තු වර්ෂ 2022 නොවැම්බර් මාසේ 30 වෙනි බදාදා. මාසයේ අවසාන දිනය අදයි. අද ඉරමුදා උදේ 6:06ට ඉර බැසීම සවස 5:52ට. රාහු කාලයේ දවල් 12:06 සිට දවල් 1:22 දක්වා වේ. සුබ දිශාව උතුර, මරුසිටින දිශාව නිරිත, දවසේ වර්ණය කොළ පැහැය. මේෂ ලග්නය. මේෂ ලග්නයේ ලග්නාධිපති කුජ ග්‍රහයා දෙවැන්නේද දිනාධිපති බුධ අටවැන්නේද ගමන් කිරීම එතරම්ම සුබදායක නැත. පීඩාකාරී තත්ත්වයන් වලට මුහුණ දෙන්නට සිදුවේ. සැප පහසුකම් අඩු විය හැක. කර්මද්වයට ගමන් බිමන් අධික වන අතර වැය වීමද අධික විය හැක. සහකාර සම්බන්ධකම් වලට විවාහ යෝජනා ස්ථිර කර ගැනීම වැනි දේවල් වලට එතරම්ම සුබදායක නැත. කර්මද්වයට අධ්‍යාපන කටයුතු වලට බාධා ඇති කරන අද දිනේ රැකියා කටයුතු වලට තරමක යහපතක් ඇති කරන අතර ව්‍යාපාරිකයින්ට එතරම්ම සුබදායක තත්ත්වයක් ඇති නොකරයි. කුසම ලග්නයේ ලග්නාධිපති සිකුරු ගහයා හත්වැන්නේද දිනාධිපති බුද සමග ගමන් කිරීම සාමාන්‍යයෙන් සුබදායක තත්ත්වයක් නොවේ. සමාජයේ සමග කරන කටයුතු වලට බාධා ඇති කරන අතර තරමක් දුරට හවුල් වැඩවලටද බාධා ඇති කරයි. ශරීර සෞඛ්‍ය දුර්වල වූ අයට ඒ තත්ත්වය තව තවත් දුර්වල වන තත්ත්වයකට පත් විය හැක. මූලික අධ්‍යාපනයේද මෙන්ම උසස් අධ්‍යාපනයේද තරමක යහපත් තත්ත්වයක් පවතින අද දිනේ රැකියාව වලට යම් බාධකයක් පවතී. ව්‍යාපාරිකයින්ට තරමක් යහපත්ය. තරමක් දුරට වැයවීම ඇති විය හැකි අතර සේවීම් ඇතිවීම නිසා තරමක් දුරට තමගේ ආදායම් තත්ත්වය පහළට වැටෙන දිනයකි. මිතුන ලග්නය. ලග්නාධිපති බුධ ග්‍රහයා දිනාධිපති ආද දී 6 වැන්නේ ගමන් කිරීම එතරම්ම සුබදායක තත්ත්වයක් නොවේ. තරමක් දුරට බාධා කරදර ඇති විය හැක. තමගේ මිතුරන් පවා තමා සමග අමනාප වී සිටිය හැකි අතර ශරීර සෞඛ්‍යයේද තරමක දුර්වලතා ඇති විය හැක. තමගේ තත්ත්වයේ පහළ වැටීමක් දැකිය හැකි තත්ත්වයක් පවතී. අධ්‍යාපනික අංශවලද තරමක බාධා එල්ල කරන අද දිනේ රැකියාවල තරමක යහපත් ප්‍රබෝධයක් ඇති කරයි. ව්‍යාපාරිකයින්ටද තරමක් දුරට දුර්වල ආදායම් ලැබිය හැකි දවසකි. ගමන් බිමන් අධික වීම නිසා වැයවීම අධික වන තත්ත්වයකට පත් කරයි. යාළු මිත්‍රයින් නිසාද පාඩු සිදුවීමට බොහෝ දුරට ඉඩ ඇත. කටක ලග්නය. ලග්නාධිපති සඳු ග්‍රහය 8 වැන්නේ ගමන් කිරීම, දිනාධිපති බුධ 5 වැන්නේ ගමන් කිරීම එතරම්ම සුබදායක තත්ත්වයක් නොවේ. වැඩ කටයුතු සාර්ථක වීමට වඩා අසාර්ථක වීමේ ප්‍රවණතාවය වැඩි. ගෙදරදොරේ අලංකාරයේ තරමක් අඩුවෙන් පවතින අතර රැකියාවල කාර්ය බහුලත්වයක් පවතී. ව්‍යාපාරිකයින්ට අද දිනේ තරමක වාසියත් කරගත හැකියි. ආධ්‍යාත්මික අංශවල නියැලී සිටින්නන්ට තරමක් යහපත් දිනේ. සිංහ ලග්නය. ලග්නාධිපති රවි ග්‍රහය 4 වැන්නේ දිනාධිපති බුධ සමග ගමන් කිරීම නිසා තරමක් දුරට බාධක ඇති කරන තත්ත්වයක් පවතී. ගෙදර දොරේ වැඩ කටයුතු වලට පවා බාධා ඇති කරන අතර ඉගෙනීමේ කටයුතු වලට ද බාධා ඇති වේ. නමුත් ගමන් බිමන් අධික වන තත්ත්වයකට පත් වේ. විදේශ ගමන් වැනි දේවල් බලාපොරොත්තු වූ අයට ඒවා ඉටුවන තත්ත්වයකට පත් වේ. කෙසේ වෙතත් පිට රටවල රැකියා කරන අයටද එම තත්ත්වයේ වාසිය ලබා ගත හැක. කෙසේ වෙතත් මෙරට රැකියා කරන අයටද සර්මක සුබදායක තත්ත්වයක් පවතී. ව්‍යාපාරිකයින්ට ලාභ ලැබීමේ හැකියාව පවතී. කන්‍යා ලග්නේ. ලග්නාධිපති බුධ ග්‍රහය දිනාධිපති ආද වී 3 වැන්නේ ගමන් කිරීම එතරම්ම සුබදායක නැත. සාමාන්‍යයෙන් බාධා ඇති කරන තත්ත්වයකට පත් විය හැක. තමගේ ගෞරවයේ කීර්තිය වැඩි වීමේ හැකියාවක් පවතී. සහෝදරාදීන්ගෙන් උපද්දව උපකාර ලැබීමේ හැකියාව වැඩිය. මූලික අධ්‍යාපනයේ තරමක් වාසිදායක තත්ත්වයක් පවතීද උසස් අධ්‍යාපනයේ එතරම්ම වාසියක් නැත. කෙසේ වෙතත් රැකියා කටයුතුවලද තරමක යහපත් ප්‍රබෝධයක් ඇති කරන අද දිනේ ආදායම් ලබන වැඩවලට ව්‍යාපාරිකයින්ට බාධා ඇති කරන තත්ත්වයකට පත් කරවයි. තුලා ලග්නය. ලග්නාධිපති සිකුරු දිනාධිපති බුධ සමග දෙවැන්නේ ගමන් කිරීම තරමක් යහපත්ය. තමගේ අරමුණු වලට අවශ්‍ය ශක්තිය ලබාගත හැකි තත්ත්වයක් පවතී. මූලික අධ්‍යාපනයේ තර්මක බාධා පවතින අතර උසස් අධ්‍යාපනයේ දෙවෙනිම බාධා එල්ල කරයි. නමුත් උසස් අධ්‍යාපන නිරත වූ අයට කෙසේ හෝ තම කාර්ය මැනවින් කර ගැනීමට අවශ්‍ය සකසුම සාදාගත හැකියාවක් පවතී. රැකියා කටයුතු වලටද අද දිනේ තරම්ම සුබදායක නැත. නමුත් ආදායම් උපයන ව්‍යාපාරිකයින්ට අද ඉතාමත් යහපත් දිනයකි. අලුත් වැඩ ආරම්භය කිරීමට පවා යහපත් තත්ත්වයක් ඇති කරයි. වෘශ්චික ලග්නය. වෘශ්චික ලග්නයේ ලග්නාධිපති කුජ හත්වැන්නේද දිනාධිපති බුධ ලග්නයේද ගමන් කිරීම තරමක් යහපත් තත්ත්වයකි. බලාපොරොත්තු අරමුණු සාර්ථක කර ගැනීමට සමාජය තුළින් උදව්වක් ලැබෙන තත්ත්වයකට පත් වේ. එසේම මූලික අධ්‍යාපනයේ ඉතාමත් සාර්ථක, උසස් අධ්‍යාපනයේද තරමක් දුරට සාර්ථක වන එහෙත් යම් යම් බාධා පවතින තත්ත්වයකි. රැකියා කටයුතු වලදී තමාට ප්‍රමුඛත්වයක් ලැබෙන බව පැවසිය හැකි. විශේෂයෙන්ම රැකියා ස්ථානවල එවැනි තත්ත්වයක් ඇති වේ. ආදායම් ලබන ව්‍යාපාරිකයින්ට අද ඉතාමත් යහපත් වන අතර ඉතාමත් හොඳ ආදායම් තත්ත්වයක් අද දිනේ උදා කරගත හැකි. නීතිමය ප්‍රශ්න වැනි දේවල් වලට පැටලීමට ඉඩකඩ ඇති බැවින් තරමක් කල්පනාවෙන් කටයුතු කරන්න. ධනු ලග්නය. ලග්නාධිපති ගුරු ගහය බලවත්ව 4 වැන්නේ ගමන් කිරීම, දිනාධිපති බුධ 11 වැන්නේ ගමන් කිරීම තරමක් වාසිදායක තත්ත්වයකි. නමුත් වැයවීම අධික වීමේ ඉඩකඩක් පවතින අතර තමගේ වැඩ කටයුතු වලද තරමක බාධකයක් පවතී.
මූලික අධ්‍යාපන අංශවල නියැලෙන්නන්ට තරමක් වාසි ඇති කරන අතර උසස් අධ්‍යාපනය සඳහා පිටරට සිටින අයට තරමක වාසි ඇති වී රැකියාවල තරමක් දුර්වලතා ඇති වන අතර රැකියාවල අඩුපාඩු ඇතිවීම නිසා තමාට කිසියම් පීඩනයකට ලක්වන්නට සිදුවේ. ව්‍යාපාරිකයින්ටත් අද එතරම්ම සුබදායක තත්ත්වයක් නොමැත. මකර ලග්නය ලග්නාධිපති සෙනසුරු ලග්නයේ ගමන් කිරීම දිනාධිපති බුධ 11 වැනි ගමන් කිරීම තරමක ලැබීම් ඇති කරගත හැකි තත්ත්වයක විශේෂයෙන්ම මුදල් ලොදවා ව්‍යාපාර කරන්නන්ට අද දිනේ වාසිදායකයි. තමාට සමාජයෙන් කිසියම් ගෞරවයක් කීර්තියක් ලැබීමට පවා ඉඩකඩ ඇති කරවයි. ගෙදර දොරේ වැඩ කටයුතු වලින් කාලය මිදඟු කිරීමට තරම් හැකියාවක් නොමැති අතර රැකියා කටයුතු වලදී තරමක් පසුබෑමකට ලක්වීමේ ඉඩකඩක් පවතී. කෙසේ වෙතත් තමාට ලැබෙන බලය අනසිලස යෙදවීමට බොහෝ දුරට ඉඩකඩ ඇති බැවින් කල්පනාවෙන් කටයුතු කරන්න. කුම්භ ලග්නය ලග්නාධිපති සෙනසුරු 12 වැනිද දිනාධිපති බුධ 10 වැනිද ගමන් කරන අද දිනේ ඔබට ඊතරම්ම සාර්ථක දිනයක් නොවේ. තරමක් දුරට බාධා කිරීම ඇතිවිය හැකි වැයවීම් අධික දිනයකි. සතුරු කරදර පවා ඇතිවිය හැක. මූලික අධ්‍යාපන අංශවලට මෙන්ම උසස් අධ්‍යාපනයේද තරමක යහපත් තත්ත්වයක් පවතින අද දිනේ ඉගෙනීමට සරිලන රැකියාවක් ලැබීමට යමෙකුට ඉඩකඩ ඇතනම් ඒ සඳහා අවකාශ ලැබේ. කෙසේ වෙතත් ශරීර සෞඛ්‍ය යම් යම් දුර්වලතා ඇතිවිය හැකි අතර තමාගේ පවුල වෙනුවෙන් වැඩි වගකීමක් දරන්න සිදුවේ. මීන ලග්නය ලග්නාධිපති ගුරු ලග්නයේ ගමන් කිරීම දිනාධිපති 9 වැනි ගමන් කිරීම තරමක් වාසිදායක තත්ත්වයකි. තරමක වාසනාවන්ත කටයුත්තක් අද දිනේ සිදුවීමට ඉඩකඩ ඇත. බලාපොරොත්තු වූ දෙයක් අද දිනේ ඉෂ්ට වීමේ හැකියාවක්ද පවතී. මූලික අධ්‍යාපන අංශවලට තර්මක බාධා පැවතියත් උසස් අධ්‍යාපනයේ තරම්ම බාධකයක් නොවේ. ශාස්ත්‍රීය අධ්‍යාපන කටයුතු වලට යහපත්වත් නිතරම දුකින් කාලය ගත කරන්නටද සිදුවන අවස්ථාව අද දිනේ තුල දැකිය හැකියි. භව කේන්දර රේකී ප්‍රාණිකේලින් ඕරස් කැනින් මෝහන විශ්ව ශක්තියතුළු සිළුම් ප්‍රතිකාර ප්‍රවීණ ජෝතිර්වේදී KAU සරච්චන්ද්‍ර